ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක්. අද දවසේ අපි මේ ආකාරයෙන් ජේෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥවරු අපි සියලු දෙනා මේ ස්ථානට එකතු වුණේ. මේ වෙනකොට රටේ ජනතාවට බලාපොරොත්තු තියාගත හැකි ප්‍රධානතම ප්‍රමුඛතම ස්ථානය තමයි ගරු අධිකරණය. හැබැයි අපි ඒ ගරු අධිකරණය දිහා අපි ඇස් යොමාගෙන මේ රටේ ජනතාව බලාගෙන ඉන්නකොට අපිට පේනවා පවතින පාලනයට හිතකර නොවන තීන්දුව తీරන ලැබෙනකොට ඒ අධිකරණය සම්බන්ධයෙන් මේ පාලකයෝ ඉතාමත් කූට ඒ වගේම මහ නොසන්ඩාල ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන කාරණේ අපිට පැහැදිලි. ඒ නිසා දැන් අලුත්ම තත්ත්වය තමයි පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළක්වමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් මේ වෙනකොට එම නියෝගය හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වුණා කියලා දැන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු හමුවට ගේන්න දැන් ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ඒ නිසා අපිට පේනවා දැන් කසකාරයෝ පෙරහැරේ ගමන් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඒ කසකාරයෝ පෙරහැරේ එනකොට අපිට පේනවා පෙරහැරේ කොන අග්ගිස්ස කොයි හරියෙන්ද තියෙන්නේ කියලා. හැබැයි එතනට එන්න කලින් අපි කැමති ආණ්ඩුවට බොහොම පැහැදිලිව අවවාදයක් දෙන්න ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ හදන්නේ ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය මගින් ස්ථාපිත කරලා තියෙන අධිකරණ පද්ධතියේ ඉන්න විනිශ්චයකාරතුමන්ලත් එක්ක එතනට අත තියන්නයි හදන්නේ. ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නේ? ඒකට අපි විරුද්ධ වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙන හැම අවස්ථාවකම, මේ රටේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වෙන හැම අවස්ථාවකම, මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අහිමි වෙන හැම අවස්ථාවකම ජනතාවට සාමාන්‍ය සිවිල් පුරවැසියාට පිහිටට තියෙන එකම තැන ගරු අධිකරණය නිසා. ඒ නිසා ඒ අධිකරණයට කරන බලහත්කාරකම් පිළිබඳව බලපෑම් පිළිබඳව අපි නීතිඥ ප්‍රජා විදිනේ දැරි විරුද්ධත්වය පළ කරනවා. දැන් කොහෙන්ද එන්න හදන්නේ? දැන් එන්න හදන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනත උපයෝගී කරගෙන තමයි දැන් මේ එන්න හදන්නේ. ඒකේ තියෙන උපලේඛන දෙකක්, අයන්න සහ අයන්න කියලා උපලේඛන දෙකක් තියෙනවා. ඒ උපලේඛන දෙකෙන් කිසිම එකකට මේ අදාළ කාරණය ප්‍රස්තුතිය අයත් වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි අහනවා පාර්ලිමේන්තුවෙන් කොහොමද ඒ මුදල් මුදා හරින්න කියලා කියන කාරණේ හරහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක් වෙන්නේ, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙන්නේ. දැන් ඡන්දෙට සල්ලි දෙන්න කියලා කිව්වේ කවුද? අපිද? මේ රටේ මිනිස්සුද? නැහැ. 2023 අයවැයෙන් තමයි මේ කාරණේ 2022 අගගෙන ආපු අයවැයෙන්, 2023 ගෙන ආපු විසර්ජන පනතෙන්. ඒක පනත් කෙටුම්පතක්. ඒ පනතෙන් අයවැය, අයවැය කියන්නේ පනතක්. පන ඒ විසර්ජන පනතෙන් කියනවා මේ ඡන්දය සඳහා බිලියන 10ක් වෙන් කරන්න කියලා. එතකොට ඒ වෙන් කරපු නීතියෙන් වෙන් කරපු බිලියන 10 පාර්ලිමේන්තුව විසින් වෙන් කරපු බිලියන 10 විධායකය විසින් මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා නිකුත් කරන්න දෙන්නේ නැතුව රඳවගෙන පාර්ලිමේන්තුවේ මුදල් බලතල ජනාධිපතිවරයා විධායකය විසින් අත්තනෝමතික ලෙස අතික්‍රමණය කරන වෙලාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳන් කියනවා එහෙ මුදල් රඳවා ගැනීම වැරදි, ඒ නිසා මුදල් මුදා හරින්න කියලා. එහෙනම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තවත් ශක්තිමත් කිරීමක් නෙමෙයිද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කළ තියෙන්නේ? ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාට ඕන විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න උන්නැහැලා ටික නැටුවට මේ රටේ නීතිඥ ප්‍රජාව නීතිය කඩකරන ඒත් සමගම ගරු අධිකරණයට අත තියෙන ඕනෑම මොහොතක එකට විරුද්ධව එක පෙළට හිටගන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මිනිස්සුන්ට නැති අමුතු වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අදාළ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පනතෙන් දීලා තියෙන්නේ ජනතාවගේ අදහස් බාධාවකින් තොරව පාර්ලිමේන්තුවට ගෙනහිල්ලා ජන මතය පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරන්න තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා තියෙන්නේ. ඒ මිසක් Tamanට ඕන තැන්වලට ඇවිල්ලා නීතිය යොදාගෙන ඒක අනීතික විදිහට පාවිච්චි කළා මිනිස්සුන්ගේ බලය මිනිසුගේ පරමාධිපත්‍ය කප්පාදු කරන්න කිසිදු මන්ත්‍රීවරයෙක්ට වරප්‍රසාදයක් ලබා දීලා නැහැ. ඒ නිසා බොහොම සීරුවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අවවාදාත්මක කියන අවසන් වශයෙන් මේ වැරද්ද කරන්න ලෑස්ති වෙන්න එපා. කරුණාකරලා
අධිකරණයට අධිකරණයේ ස්වාධීනතාවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඒ ගරු විනිශ්චයකාරතුමාලන්ට අවශ්‍ය කරන ඒ ස්වාධීන පරිසරය වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් තහවුරු කරන්න ඕනේ. එහෙම නොවන හැමතැනකම නීතිඥ ප්‍රජාව හැටියට අපි ජනතාවත් එක්ක පෙරට ඇවිල්ලා ඒකට විරුද්ධව පෙළගැහෙනවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්